मुदल शेष විසිදා කෙලින් එහා පැත්තට එකතුව දානවා 50 60 70 80 90 1,50,000යි ඒ කියන්නේ ජංගම වත්කම් ටිකේ එකතුව 150,000 එහා පැත්තට දැම්මා එතන ඔච්චරයිනේ වත්කම් තියෙන්නේ නේ එතකොට අපිට වත්කම් ටික එකතු කරලා කොච්චර ඔක්කොම වත්කම් තියනවද කියලා දාන්න පුළුවන් එතන 5යි 6යි 750,000යි ඔක්කොම ව්‍යාපාරයේ තියෙන වත්කම් 750,000යි ඔක්කොම ව්‍යාපාරයේ තියෙන වත්කම් 750,000යි. එතකොට දැන් යටින් බලන්න යන්නේ ඔය වත්කම් ගන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියලා. අපිට බලා ගන්න පුළුවන් 750,000ක වත්කම් ගන්න අයිතිකාරය කොච්චර දැම්මද කියලා තමයි ඉස්සල්ලා. නේ? මෙතන ප්‍රාග්ධනය. මම එක නොදා ඉන්නම් ප්‍රාග්ධනය කීයද කියලා පස්සේ දාගමු ප්‍රාග්ධනය. ඔයගොල්ලෝ හොයන්න දන්න ඕනේ ප්‍රාග්ධනය. මේ 750,000ක වත්කම් ගන්න අයිතිකාරයා කොච්චර දැම්මද කියලා අපිට හොයා ගන්න පුළුවන්. right. එතකොට මෙතන හිමිකම් යටින්නේ වගකීම් ණයටිල්ල ගත්ත සල්ලි. ඒ කියන්නේ වගකීම් මෙතන ලියන්නේ. අපි දන්නවා වගකීම් වලත් ළමයි කොටස් දෙකක් තියෙනවානේ වගකීම් වල කොටස් දෙකයි වත්කම් වගේමයි නේද වගකීම් වල කොටස් දෙකයි ඔබ දන්නවා මෙතනින් රූල් තුනක් විතර තියලා රූල් තුනක් විතර හිස් තියලා අපි ලියමු වගකීම් වගකීම් වලත් අපි කොටස් දෙකයි උඩින්ම ලියන්නේ ජංගම නොවන වගකීම් ජංගම නොවන වගකීම් වලට අපි ඉරක් ගන්නවා ප්‍රාග්ධනයේ ඉරක් ගන්නෙ නැහැ රූල් තුනක් තියලා ප්‍රාග්ධනයේ කියලා ලියලා ජංගම නොවන වගකීම් කියලා ලියා ගන්න අර ජංගම නොවන වත්කම් වගේ තමයි ඉස්සෙල්ලා ලියන්නේ ජංගම නොවන වගකීම් ඒකට යටින් තමයි අපි ලියන්නේ ජංගම වගකීම් එතකොට ජංගම නොවන වගකීම් තාම ප්‍රධාන වශයෙන් මම තුනක් ඉගෙනුවා මතක ඇති ජංගම නොවන වගකීම් මම තුනක් ඉගෙනුවා බැංකු ණය උකස් ණය සහ ණය කර. එතකොට තාම විභාගයක සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන ළමයි බැංකු ණය පමණයි ගොඩාක් වෙලාට ඔයගලන්ට ඇවිල්ලා තියෙන්නේ. ඕනනම් අපිට උකස් ණයක් දාගන්න පුළුවන්. උකස් ණය බැංකු ණයයි උකස් ණයයි ලියාගන්න බැංකු ණය උකස් ණය. මතක ඇති ජංගම නෝන වක්තිය වලට කියලා දුන්නා. බැංකු ණය සහ උකස් ණය. අපි දාගමු බැංකු ණය වලට ₹50,000යි උකස් ණය වලට ₹20,000යි බැංකු ණය ₹50,000යි උකස් ණය ₹20,000යි මං චුට්ටක් මකලා උඩට ගන්නම් ළමයි ඉඩ චුට්ටක් මදි වෙනවා වගේ නිසා ජංගම නොවන වගකීම් බැංකු ණය 50යි උකස් ණය 20000යි හරිනේ එතකොට අර වගේමයි එක ඉරක් ගැහැව්වා අර වගේමයි මෙතන ගංගම නොවන වත්තම් වගේමයි එකතුව 70000 එහා පැත්තට දැම්මා ජංගම නොවන වත්තම් වගේමයි ජංගම නොවන වගකීම් 70000 එහා පැත්තට දැම්මා ඒ කියන්නේ දිගු කාලීන ණයනේ ජංගම නොවන වත්තම් කියන්නේ දිගු කාලීන ණය ඊට පස්සේ රූලක් තියලා කෙටි කාලීන ණය ඒ කියන්නේ ජංගම වගකීම් ඒකටත් අපි ඉරක් ගහ ගන්නවා ඉරක් ගහ ගන්නෙත් ප්‍රාග්ධනයේට විතරයි ඒකට හේතුව ප්‍රාග්ධනයේ කොටස් නැහැනේ ඒකයි මේවල කොටස් තියෙනවා ප්‍රාග්ධනයේ කොටස් නැහැ ජංගම වගකීම් මම පහක් කියලා දුන්නා ළමයිට මතක ඇති පහක් කියලා දුන්නා
ඒකෙන් දැනට විභාගෙට ඇවිල්ලා තියෙන ටික විතරක් මම මෙතන ලියන්නම් දැන් ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට හතරක් එක්කෙනෙක් තමයි ණය හිමියෝ ලියාගන්න ණය හිමියෝ ණය හිමියෝ අපි හතර දෙනා ලියලා ගණන් ටිකක් හිතලා දාන්නම් මම ණය හිමියෝ ඒ වගේම බැංකු අයිරාව බැංකු අයිරාව නැත්නම් අපි කියනවා අවාසිදායක බැංකු ශේෂය කියලා මෙතන තියෙන්නේ මෙතන තියෙනනේ ජංගම වත්කමල මුදල් ශේෂයට උඩින් මේ තියෙන්නේ වාසිදායක බැංකු ශේෂය මෙතන බැංකු ශේෂය කියලා ලියලා තියෙන්නේ බැංකු අයිරාව කියන්නේ මේකේ විරුද්ධ පදේ අවාසිදායක බැංකු ශේෂය තමයි බැංකු අයිරාව කියන්නේ බැංකු අයිරාව ඊට පස්සේ ගෙවිය යුතු වියදම් ගෙවිය යුතු වියදම් මතක ඇති ගෙවිය යුතු වියදමුයි දෙකක් දුන්න ගෙවිය යුතු බිල් ඔයගලන්ට නැහැ ගෙවිය යුතු වියදම් ඒ වගේම තමයි ඔයගලට මතක ඇති මෙතන එක මේ අත තියෙන කලින් ගෙවූ වියදම් මෙතන තියෙන්නේ ව්‍යාපාරයේ කාට හරි වැඩියෙන් දුන්නොත් තමයි කලින් ගෙවූ කලින් කියන්නේ වැඩියෙන් කියන අදහස ව්‍යාපාරයේ කාට හරි වැඩියෙන් දුන්නොත් කලින් ගෙවූ වියදම් ව්‍යාපාරයට කාගෙන් හරි වැඩියෙන් ලැබුණොත් ඒක තමයි මෙතනට එන්නේ අපි කාට හරි වැඩියෙන් දුන්නොත් කලින් ගෙවු අපි අපිට කාගෙන් හරි වැඩියෙන් ලැබුණොත් අපිට වැඩියෙන් ලැබුණොත් ඒකද කියන්නේ කලින් ලැබූ කියලා මෙතනට එන්නේ කලින් ලැබූ ආදායම් කලින් ලැබූ ආදායම් ඔය ඔක්කොම කියලා දුන්නා පහක් කියලා දුන්නා හතරයි ලිව්වේ කලින් ලැබූ ආදායම් එතකොට ගණන් ටිකක් අපි දාගමු 9 හිමියන්ට අපි දාගමු 5000ක් 9 හිමියන්ට මන් දානවා 5000ක් බැංකු අයිරාව මන් දානවා 20000ක් බැංකු අයිරාව 20000යි නයිහිමියෝ 5000යි බැංකු අයිරාව 20000යි ගෙවිය යුතු වියදම් 3000යි ගෙවිය යුතු වියදම් 3000යි කලින් ලැබූ ආදායම් 2000යි ජංගම වගකීමුත් ජංගම වත්කම් වගේමයි කෙලින්ම වහලා දානවා ඉවරයි ගාන කෙලින්ම වැහැව්ව එකතුව දාන්න තියෙන්නේ එතකොට ජංගම වගකීම් වල එකතුව 5000යි 3000යි 8000යි 2000යි 10000යි 20000යි 30000යි 30000යි तीस दाहाई इतना कुछ है जंगमोनोन वागे की मुई क्या ने वागे की क्या ने व्यापारे गत नाये इतना कुछ व्यापारे कुच्चर नायारंती नो दला माई व्यापारे कुच्चर नायारंते कारोर उत्तर देने व्यापारे कुच्चर नायारंते දිගු ණය 70යි කෙටි කාලීන ණය 30යි ඔක්කොම ණය කොච්චර ආරන්ද ලක්ෂයක් ණය අරගෙන තියනවා ඇයි 70යි 30000යි ලක්ෂයක්නේ වගකීම් කියන්නේ ණයනේ වගකීම් කියන්නේ ණයනේ ලක්ෂක ණයක් කරන් තියනවා මොකටද ලක්ෂක ණයක් ගත්තේ 750000ක වත්කම් ගන්න ලක්ෂක ණයක් ගත්තා නම් අයිතිකාරය කීයක් දාලා 750000 ක වත්කම් ගන්න අපි දන්නවනේ ප්‍රාග්ධනය හොයන්නේ කොහොමද කියලා මම කියලා දුන්නනේ සූත්‍රය ප්‍රාග්ධනය හොයන්නේ වත්කම් වලින් වත්කම් වලින් දැන් අපි දන්නවනේ වත්කම් 750000ක් තියෙනවනේ ඕකෙන් අඩු කරනවා 750000ක වත්කම් ගන්න ණයට ගත්ත සල්ලි ටික ඒ කියන්නේ වගකීම් අම්ලක්ෂ පනස්දාක වත්තම් ගන්න කොච්චර ණය ගත්තද අපි
ලක්ෂයයි ඒ කියන්නේ වගකීම්නේ ආ පේනවනේ 750000ක වත්කම් ගන්න ලක්ෂයක් ණයට ගත්තනම් වත්කම් වලින් ණයට ගන්න වත්කම් ගන්න ණයට ගත්ත සල්ලි ලක්ෂයයිනේ ඒ ටික අයින් කරොත් 750000 ණයට ගත්ත සල්ලි ටික අයින් කරොත් වත්කම් ගන්න අයිතිකාරයා දාපු සල්ලි ටික කීයද 650000 නේ 750000ක වත්කම් ගන්න ණයට අරන් තියනවා නම් ලක්ෂයක් 750000ක වත්කම් ගන්න ණයට අරන් තියනවා නම් ලක්ෂයක් 750000කින් ණයට ගත්ත සල්ලි ටික ලක්ෂයයි උනොත් ඉතුරු සල්ලි ටික ඔක්කොම දාලා තියෙන 650000 අයිතිකාරයා නේ වත්කම් වලින් වගකීම් අඩු කරොත් මේ වත්කම් වලින් වගකීම් ටික අඩු කරොත් උත්තරේ ඉන්නේ ප්‍රාග්ධනය 650000යි. දාගන්න 650000 ප්‍රාග්ධනයට ඔන්නමම ප්‍රාග්ධනය හොයන විදියක් කියලා දුන්නා. මේ ඉස්සෙල්ලක් කියලා දීලා තියෙනවා ප්‍රාග්ධනය හොයන්නේ කොහොමද කියලා. අපිට ප්‍රාග්ධනය දීලා තිබුණ නැත්නම් අපි කරන්නේ වත්කම් වලින් වගකීම් ටික අනු කරනවා. එතකොට 650000 ප්‍රාග්ධනය වෙනවා. දැන් හරිනේ එකතු කරපු වන්ද 650000ට 70000ක් එකතු කරොත් ඔයගොල්ලෝ දන්නවා 720000යි ඒකට 30000ක් එකතු කරොත් මේකටත් 750000 යටටත් වෙනවා. ඒතර මං කියන්නේ වත්කම් වල එකතුවට හිමිකමේ වගකීමුයි එකතුව සමාන වෙන්න ඕනේ උදායි අටයි. එහෙම ආවේ නැත්නම් ගාන වැරදි. ඔන්න ඔහොම තමයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හදන්නේ. ඒතකොට කාටවත් කියන්න බෑ මේක අමාරුයි කියලා. ඒකට හේතුව ජංගමනෝනවත්කම් ඔතන හොල්ලන්න එපා වෛරේක ඕගොල්ලෝ. ජංගමනෝනවත්කම් වෙනමී ගැන්නුවා. ජංගමවත්කම් වෙනමී ගැන්නුවා. ජංගමනෝන වගේ කීම් වෙනමී ගැන්නුවා ජංගම වගේ කීම් වෙනමී ගැන්නුවා මෙතනදී කරන්න දෙන්නේ ඒ ටික ගෙනල්ලා අදාළ තැනට දාන්න විතරයි. ඒකයි මම වේලස්සනින්ම කිව්වේ වත්කම් දන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. එතකොට අවමෝෂයෙන් මේ වත්කම් දෙක දැනගන්න ඉතින් මේ ගාන හදන්න. මෙතනින් එහාට තාම ඕ ලෙවල් වල ගණන් ඇවිල්ලා නෑ. ඔය දෙක දැනගන්න ඕනේ. එතකොට වගකීම් ගැන දැනගන්න ඉතින් මේ වගකීම් දෙකලදී එන්නේ. එතකොට මේව දැනගන්න ඉතින් ජංගමනෝන වගකීම් ජංගම වගකීම් ටික දැනගන්න ඕනේ. නේ? වත්කම් ටිකක් හොඳටම දන්නවා නම් වගකීම් ටිකක් හොඳටම දන්නවා නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හදන එක මහා වැඩක් නෙමෙයි. හරි මේක දන්නේ නැති අයට අමාරුයි. දන්න කට්ටියට මහ දෙයක් නෙමෙයි. එතකොට ඔන්න ඔහොම තමයි ළමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ. ඔබට ඕලෙවල් විභාගෙට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අනිවාර්යයෙන්ම හදන්න වෙනවා. අමාරු දෙයක් නෙමෙයි. මේ ටික ඔක්කොම දේවා ඔබට තියෙන අදාළ තැනට දාගන්නයි. ඔක්කොම ටික දෙනවානේ. දා අදාළ තැන් වලට දාගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒතර මම හිතනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන විදිහ ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. අපැහැදිලි නම් ආයි පාරක් බලන්න. වත්කම් හොඳටම පැහැදිලි කරලා දෙනවා වීඩියෝ එකේ. වගකීම් පැහැදිලි කරලා තියෙනවා. ප්‍රාග්ධනය පැහැදිලි කරලා තියෙනවා. ඒ ඔක්කොම පැහැදිලි කරලා තමයි මෙතනට ආවේ. ඒතර මෙතන කිසිම දෙයක් අලුතෙන් නැහැ. අර දාන තැන් ටික විතරයි පිළිවෙල. ඒත් වත්කම් ටික එක දිගට, වගකීම් ටික එක දිගට මේ තියෙන්නේ. මම ඉගෙනුවෙත් මේ පිළිවෙල තමයි. ඉස්සෙල්ලා ජංගමනෝන වත්කම් ඉගෙනුවා. ඊට පස්සේ ජංගම වත්කම්. ඊට පස්සේ ජංගමනෝන වගකීම්. ඊට පස්සේ ජංගා වගකීම්. උගන්වපු පිළිවෙලටම තමයි මේක හදලා තියෙන්නේ. හරි මං හිතනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව ඔයගලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් මම යන්නේ චූටි ගානක් ඔයගලොත් එක්කලා කරන්න. හරි චූටි ගානක් කරන්න යන්නේ. මේක මම මකන්න මං හිතන ඔක්කොමල්ල හදාගන්න ඇති කියලා. එතකොට ළමයි මේ වගේ පොඩි බෝඩ් එකක පොඩි මේ බෝඩ් එකනොත් මේ භාගේ බෝඩ් එකක් අපේ දැන් ඉස්කෝලේ තියෙන ලොකු බෝඩ් එකක්නේ ඒකනොත් භාගේ බෝඩ් එකක් භාගේ බෝඩ් එකනොත් චූටි කෑල්ල කාලක තමයි ඔය ගාන මං හැදුවේ. එතකොට ඒක ලේසි වැඩක් නෙමෙයි. අපිට හොඳට ලොකු බෝඩ් එකක් ඕනේ මේ වගේ ගානක් හදන්න. ඉතින් මට පුළුවන් උපරිමයෙන් තමයි මං ඔය ඕක චූටි කොටසක අත්තරම චූටි කොටසක හදලා පෙන්නුවේ. ඒක ලේසි වැඩක් නෙමෙයි ඒක කරන එක. අපි චූටි ගානක් ලියා ගමු ළමයි. වැඩි වෙලා නැහැ අපිට තව මගේ හතරට අනිත් ක්ලාස් එක තියෙන නිසා ගානක් ලියා ගන්නත් වෙලාව නැහැ. අපි මෙහෙම කරමු. අදට අපි උතනින් නවතිමු. අපි
බ්‍රහස්පති නට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ගානක් අද මෙතන ඔබත් සූදානම් වෙලා ඉන්න වක්කම් ටික පාඩම් කරගන්න වගකීම් ටික පාඩම් කරගන්න හිමිකම් ආදායම් වියදම් හැමදාම හැමදාම මම කියලා තියෙනවා රැයට මුදිය ගන්නකොට පොඩ්ඩක් මතක් කරන්න උදේට නැගිටිනකොට පොඩ්ඩක් මතක් කරන්න වක්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ටික එතකොට ගණන් හදල එක අමාරු වැඩක් නෙමෙයි එනන්දරුනේ මම උතරින් නවත්තන්නම් මම අපි ලබන සතියේ රැ 8ට ක්ලාස් එක දාලත් අපි හත අමාර්ථ දාන්නේ බ්‍රහස්පතින්ද එදාට අපි සම්බන්ධ වෙමු සිළු දිනාට සුබ දවසක් ආයිබෝන් ළමයි ආයිබෝන් සර් ආයිබෝන් සර් ආයිබෝන් ආයිබෝන්